දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා. අද ධර්ම දක්ෂිනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජ්‍ය පාද ලේනව මංගල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පුච්චේයාම මයං ආයස්මන්තං චන්නං කංචි දේවදේසං සචි ආයස්මා චන්නෝ ඕකාසං කරෝති පඤ්ඤාස්ස ව්‍යාකරණ්‍යාති ඉති. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පිංතුනි, අද දවසෙත් අපි හැමදෙනාම ජාතියේ නාලිකාව නෙත් FM ගුවන් විදුලි වැටයක ආසුනේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුබණ ටිකක් ශ්‍රවණය කරගන්නටයි. ඉතින් අද දවසේ මෙමෙ ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු සිදු කරන්නේ බලංගොඩ පින්නවල අංක 22 නිවසේ පදිංචි බලංගොඩ වතුයාය ජ්‍යෙෂ්ඨ ලිපිකාරිණී තැන්පත් එම්.ආර්. ශ්‍රියාණි මැතිතුමිය, ඒ වගේම බලංගොඩ කිරිමැටි තැන්න හෝප් වේල් කර්මාන්ත ශාලාවේ ප්‍රධාන ලිපිකාරිණී එම්.ආර්. චන්ද්‍රාණි මහත්මිය ඇතුළු පින්වන්ත පිරිසයි, එහෙම දෙනාටමත් අපි හැම දෙනාටමත් මේ ධර්මාශ්‍රවණ ධර්ම දේශනාමේ පින බුදු පසේ බුදු මහරහත් මහෝත්තමයාණන් වහන්සේ නිවී සැනසී පැමිණ වැඩවදාළ උතුම් අමා මහා නිවන් පිණසම හේතු වාසනා වේවා කියන පැතුමෙන් ධර්මාශ්‍රවණේ කරත්වා කියලා ආරාධනා කරනවා. පින්තුනි, මාතෘකා කරන්න දුනේ විශේෂ සූත්‍ර පාඨයක් සංයුත්ත නිකායේ සලායතන සංගුතේට අන්තර්ගත චන්න සූත්‍රය. එද මේ සූත්‍රයේ සටහන් වෙන මේ චන්න ස්වාමීන් වහන්සේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට කාම බන්ධනෙන් මිදෙන්න උදව් කරලා පසව මහන වෙච්ච ඒ චන්න ස්වාමීන් වහන්සේ නෙවෙයි, මේ වෙන චන්න ස්වාමීන් වහන්සේ නමක්. තථාගතයන් වහන්සේට බොහොම ගෞරවයෙන් ජීවත් වෙච්ච ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාපනම් වේලු අනාරාමයේ තමයි වැඩවාසය කරන්න දුනේ. ඒ වෙලාවේ සාරිපුත්ත මහා රහතන් වහන්සේත් මහා චුන්ද මහා රහතන් වහන්සේත් රජගහ නගරේමයි වැඩවාසය කරන්න දුනේ. මේ කාල පරිච්ඡේදය තුළ චන්න ස්වාමීන් වහන්සේ ගිජුකුළුපව්වේ තමයි වාසය කරන්න දුනේ. එතෙ මේ චන්න ස්වාමීන් වහන්සේට වාත වේදනාවක් ඇවිල්ලා මහා දුකකට පත්වලා දැඩි ගිලම් භාවයට පත්වලා ඉන්නේ. ඒ ගිලම් භාවයේ බොහොම ත්‍රිවර විදිහට වැඩි 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 ගියා. හටගත් ආබාධය ඇති දුකට පත්වෙච්ච මේ චන්න ස්වාමීන් වහන්සේ වෙත සාරිපුත්ත මහරහතන් වහන්සේත් ඒ වගේම චුන්ද මහරහතන් වහන්සේත් හවස් කාලේ සමාපත්ති සුවයෙන් නැගී සිටමින් එක්කාස වෙන්න දුනා. ඉතින් ඒ එක්කාස වෙලා මහා චුන්ද රහතන් වහන්සේ විමසීමක් කරන්න දුනා. ඇවැත්නි චන්න ඉස්තවිරයෝ, ඔබට කොහොමද ගිලානුපස්ථානය එහෙම සිද්ධ වෙනවාද? ඉතින් ප්‍රතිඋත්තර ලබලා දෙනවා, එහෙමයි ස්වාමීනි, මට උපස්ථායකු ඉන්නවා, උපස්ථාන කරනවා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ චුන්ද මහරහතන් වහන්සේ
චන්න ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡාවක නිරත වුණා. ඒ සාකච්ඡාවේ ආරම්භය සාරිපුත්ත මහරහතන් වහන්සේ එක්හාසු කරන්නේ දුනා. කච්චිතේ ආවසෝ කමනියං කච්චේ යාපනියං කච්ච දුක්ඛා වේදනා පටික්කමන්තිනෝ අභික්කමන්ති පටික්කමෝසානම් පඤ්ඤායතිනෝ අභික්කමෝති. කච්චේ තේ ආවසෝ කිම ඇවත්නේ ඔබට ඉවසන්න පුළුවන්ද? ඔබට ජීවත් වෙන්න නැත යැපිය හැකිද? මේ දුක් වේදනාව බැසගෙන යනවද? උරුදි කර භාවයට වැඩි වැඩි එන්නේ නැද්ද? බැස යමේ අවසානයක් පේනවද? ඒ වගේම වැඩිම දුකේ හට ගැනීම නැත්තම් මේ කායික වේදනාව නැවතිලාද තියෙන්නේ කියලා විමසීමක් කරා. පින්තුනි, මේ බලන්න මහා සාරිපුත්ත තෙරුන් වහන්සේ මේ වචනේ කියන වටාත් අරගෙන ගිලන් ස්වාමීන් වහන්සේට පවන් සලන්නේ දුනා. මේ හෘදයාංගම පුෂ්ප බාණි, මදු බාණි, කර්ණ රසායන වචන හෙලිපෙහෙලි වෙද්දී සියලු දුක් දුම්නස් නැති කරන්න ඒ වචනවලට ශක්තිය තියෙනවා. නමුත් මේ චන්න ස්වාමීන් වහන්සේට ඒ වචන එක්කාසු වුණාට ඒවට වේදනාව හංගගෙන, කැක්කුම හංගගෙන උත්තර දෙන්න පුළුවන්කමක් නැහැ. අවංකවම දැනුම් දෙන්නේ දුනා, අනේ සාරිපුත්ත ස්වාමීනි, මට ඉවසන්න නම් බෑ, මට යැපෙන්නත් බෑ, මගේ දැඩි දුක් වේදනාව වැඩි වැඩි යනවා. මේවා බහින්නේ නැහැ, අවසානයක් පේන්නේ නැහැ, බැසීමක් පේන්නේ නැහැ. එතකොට මේ වාත වේදනාවෙන් පීඩා විඳින චන්න ස්වාමීන් වහන්සේ දැනුම් දෙන්නේ දුනා, පින්වත් ස්වාමීනි, බලවත් පුරුෂේ තියුණු ආයුධයක් අරගෙන හිස් මුදුන පළයිද? ඒ වගේ අදිමාත්‍ර යම් මාත්‍රයක් නෙවෙයි, අදිමාත්‍ර වේදනාව මගේ මුදුන පෙළනවා. ඒ කියන්නේ වාත වේදනාව. පින්තුනි, අපි දවසක මැරෙන්නේ එක්ක වාතය අපට හිරිහැර කරලා. එහෙම නැත්නම් අපේ ඇඟේ මේ සතර මහා භූතයන්ගෙන් තොරවෙච්ච වෙන જાති නෑනේ. ආපෝ තේජෝ වායෝ පඨවි. මේ භූත හතරෙන් හැදිච්ච ඇඟ දවසක අපි දාලා යද්දි ඒ දාලා යන ගමනට මේ හතරෙන් එකක් අපිට එරෙහි වෙනවා. ඉතින් වාතයෙන් මේ ඇඟේ රාජකාරි කොටස් ගණනාවක් සිද්ධ වෙනවා. ඒ රාජකාරි අතර වචන පිටකිරීම වාචා කියලා හඳුන්වනවා. මේ වාතයේ චලනයේ හේතුවෙන් තමයි වචන ඉපදෙන්නේ. ඒ වගේම මේ අතපය දිගෑරීම, වකුටු කිරීම, හිස හැරවීම, සියලු චලන භ්‍රමණ සියල්ල වායෝ ධාතුවෙන් තමයි සිද්ධ වෙන්නේ. මෙනෙහි කරලා බලන්න. ඔය ඇත්තෝ වේගයෙන් ගමනක් ඇද්දි වේගයෙන් වාතය ආස්වාස ප්‍රාස්වාස කරන උන දුවද්දී ඔයත් ඔය දුවන ක්‍රියාවලියට වාතයේ තියෙන සහය කොච්චරද කියලා දන්නවා. කලන්තය හැදෙනවා හරියට වාතය එක්කහසුනේ නැතිනම්. ඒ වගේම යම් බරක් උස්සද්දී හොඳ හුස්මක් අරගෙන තමයි ඒ බර උස්සගන්නේ. මෙන්න මේ වගේ මේ ශරීරය චලන භ්‍රමණ සියලු ක්‍රියා සිද්ධ වෙන වාතේ. එතකොට මේ වාතය අපට කරදරකාරී විදිහට බලපවත්තන්නේ දුනොත්, නැත්තම් මේ වාතයෙන් පිළීමට ලක්ුණොත් අපට මලමූත්‍ර පිට කරන්න බැරි වෙනවා, අතපය දිග අරගන්න බැරි වෙනවා, මේ හිසට මහා වේදනාවක් එනවා. ඒ වගේම ඇඟ පුරාවට මේ අංගමංගානුසාරී වාතයේ පිළීම තුළ මුළු ඇඟම මහා වේදනාවට ලක් වෙනවා. ඉතින් මේ වේදනාව මේ චන්න ස්වාමීන් වහන්සේ විතරක් නෙවෙයි, ඒ වේදනාව දරාගත්ත උහුලගත්ත අනාථ පින්නික සෙටතුමා පව. ඒ වගේම අපට අපේ ශරීරයට බැරි වෙලාවක්වත් තේජෝ ධාතුව හරහාට හිටියොත් අපි දවසක මැරෙන්න ඕන. මේ හැමදෙනාම දවසක යන්නම වෙනවා. මරණය ස්ථිරයි. උප්පත්ත්‍යා සහේ වේදම් මරණං ආගතං සදා. උපත සමගමයි අපි මරණය අරගෙන ආවේ. ඒ මරණයට හේතු කාරණා ඇඟ ඇතුලෙන් හදන්න ඕන. එහෙම නැත්නම් බාහිරව හැදුනත් ඒ බාහිර හැදීමට ඇඟ ඇතුලෙන් ප්‍රතිචාර දක්වන්නම ඕන.
එතකොට මේ ශරීරයේ වායෝ ධාතුව කිපිලා ඒ විදිහට මරණය රුම වෙද්දී තේජෝ ධාතුව කිපුණොත් එම ඒ තේජෝ ධාතුව කිපීම තුළ මේ ඇඟ දිය වෙවි යනවා. නැත්තම් මේ තේජෝ ධාතුවට තමයි මේ අතුල් පතුල් රෝස පාට හැදිලා කෙස්වල පැහැය කළු පැහැයට හැරිලා මේ සියලු ඇඟේ පාට පැහැය වර්ණ හදන්නේ තේජෝ ධාතුවෙන්. ඒ වගේම මේ ශරීරය නරක් නොවෙන්න වග බලාගන්නේ තේජෝ ධාතුවෙන්. ආහාර පැසීම සිද්ධ කරන්නේ තේජෝ ධාතුවෙන්. ඒ වගේ මස් පිඩු රැකගන්නේ තේජෝ ධාතුවෙන්. ඒ තේජෝ ධාතුව වැඩියෙන් ක්‍රියාත්මක වුණොත් මේ ඇඟ වේලෙනවා. ඒ වගේම ඒ තේජෝ ධාතුව ක්‍රියාත්මක වීම විසම වුණොත් අපේ ආහාර ජීර්ණය සිද්ධ වෙන්නේ නැහැ. මේ ඇඟට මහා භයානක තත්වයන් පත් වෙලා මේ ඇඟ තනින් තන තනින් තන නරක් වෙලා අපේ මිය යෑම සිද්ධ වෙනවා. ඒ වගේම පඨවි ධාතුව දවසක අපට හරහට හිටියොත් එදාට මේ ශරීරය කෑලි කෑලිවට කැඩිලා මේ යනවා. එහෙම නැත්නම් මේ පුපුරලා මේ යනවා. බින්දණයට පත්වලා ඡේදණයට පත්වලා විසිරීමට පත්වලා මේ යෑම සිද්ධ වෙනවා. ඒ වගේම ආපෝ ධාතුව කිපුණොතින් මේ ශරීරය කුණු වෙලා මේ ශරීරයට ඒ තෙතට අයිති ලෙඩ හැදිලා එක්කෝ සීනි වෙන්න පුළුවන් දිය වැඩියා වෙන්න පුළුවන් මෙයාදී අසනේ පැහැදිලා මේ ශරීරය අන්තිම තැනට අරගෙන යනවා. එතකොට මේ කරුණු හතරෙන් තොර වෙච්ච පස්වෙනි කාරණාවකින් පිංගුතුනි අපට මරණය උරුම වෙන්නේ නැහැ. එහෙනම් අපි සෝදානම් වෙන්න ඕන. අපේ නිතර සෝදානමෙන් ඉන්න ඕන මේ මරණයට. ඒ මරණයේදී අපි බලාපොරොත්තු වුණොත් මට ආපෝ ධාතුව විසවේද, තේජෝ ධාතුව විසවේද, වායෝ ධාතුව විසවේද, පඨවි ධාතුව විසවේද කියලා ඔයත්තෝ තීරණය කරගෙන තුලනයකට ඇවිල්ලා හිටියොතින් හරි ලේසි. ඉතින් මේ චන්න ස්වාමීන් වහන්සේට වායෝ ධාතුව දුන වේදනාව කොච්චරද කියනවා නම් ඒ ස්වාමීන් වහන්සේ දැනුම් දෙනවා ඇවැත්නේ දක්ෂ ගවඝාතකේ. එහෙමත් නැත්නම් මේ ගවඝාතක අතවැසේ තියුණු ගෙරි කපන කැත්තකින් මගේ කුස කපන්නේද? අන්න ඒ වගේ අදිමාත්‍ර වාත වේදනා කුස තුල මගේ හැම පළලා දානවා කපනවා. මට ඉවසන්න බෑ. මේ අසනීපේ දුර්විමක් පේන්නේ නැහැ. මේ අසනීපේ ගොඩයෑමක් පේන්නේ නැහැ. පින්වත් ස්වාමීනි, බලවත් පුරුෂෝ දෙදෙනෙක් දුරලතර මිනිස්සෙක් ඔසවාගෙන රතු පාටට ගිනිගෙන දිලියන අඟුරු වලක හාත් පසින් තවන්නේද? මෙන්න මේ වගේ අධිමාත්‍ර දාහයක් අධිමාත්‍ර තැවීමක් සිද්ධ වෙනවා. අපි දන්නවා කෙනෙක්ට වාතය හරියට ලේත් එක ගමන් කරන්නේ නැතිවීමත් එක්ක හાર્ට් ඇටැක් නැත්නම් හෘද රෝගයක් එනවා. ඒ හෘද රෝගයත් එක්ක මෙන්න මේ කියන ලකුණු නැත්නම් උදරයේ දාහයක් දැවිල්ලක් ඒ හෘද පපු කුහරේ මහා වේදනාවක් සමග දාහයක් එව නැත්නම් මේ දහදිය දැමීමක් සිද්ධ වෙනවා. ඒ වගේම නැවත මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ බුද්ධ ශාසනයේ ජේෂ්ඨ ස්වාමීන් වහන්සේ දෙන මේ ඉදිරියේ මේ චන්න ස්වාමීන් වහන්සේ දැනුම් දෙනවා, පින්වත් ස්වාමීනි මට උහුල ගන්න බෑ, මේ දැඩි වේදනා වැඩි වැඩි යනවා, මේවා බහින්නේ නැහැ, අවසානයක් පේන්නේ නැහැ. ස්වාමීනි සාරිපුත්‍රයාණන් වහන්ස මට දැන් ජීවිතේ කැමැත්තක් නැහැ. ස්වාමීනි මම ආයුධයක් මේ ජීවිතය හරහා එක්කහස කරන්නේ මැනවේ, මට දැන් ජීවත් වෙන්න බෑ කියලා දැනුම් දෙන්නේ දුනා. කෙනෙක්ගේ ජීවිතය හිතලා බලන්න, සමහර කෙනෙක්ට ආර්ථික ප්‍රශ්න නිසා ජීවිතේ පාවෙන්න පුළුවන්. සමහර කෙනෙක්ට මේ ප්‍රේමයෙන් පැරදීම නිසා නැත්නම් මහා චිත්ත පීඩා නිසා ජීවිතේ පාවෙන්න පුළුවන්. ඒ මොක නැතත් බොහෝ දුරට මේ අසනීප නිසා හැමෝටම තමන්ගේ ජීවිතේ පාවෙන ගතියක් එපා වෙන්න බැරි කමක් නැහැ.
එද මේ චන්න ස්වාමීන් වහන්සේට සිතිවිල්ලක් තියෙනවා මං ධර්මය අවබෝධ කරගෙන ඉන්නේ. තලෝකාග්‍රහ භාගතුන් වහන්සේ කෙරෙහි විශේෂ ශ්‍රද්ධාවක් මා කෙරෙහි තියෙනවා කියන විශ්වාසයක් තිබ්බා. එද මේ චන්න ස්වාමීන් වහන්සේ දැනුම් දෙද්දී ජීවත් වෙන්න බෑ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දැනුම් දෙන්නේ දුනා. පින්වත් චන්න තෙරුණෝ, කවදාක්වත් හිතන්න එපා තමාගේ ඇඟ හරහා ආයුධ හසුරවන්න. චන්න ස්වාමීන් වහන්සේ යැපෙත්වා. අපි චන්න ස්වාමීන් වහන්සේ ජීවත් වෙනවා දකින්න කැමැති. ඉතින් මේ චන්න ස්වාමීන් වහන්සේට සත්‍රාය භෝජන නැතිනම් අපි කැමැති තැනකට පිණ්ඩපාත ගිහිල්ලා ඒ භෝජන හොයාගෙන ඇවිල්ලා දෙන්න. ඉතින් මේ ආයස්මත් චන්න ස්වාමීන් වහන්සේට සප්පාය බෙහෙත් නැතිනම් අපි කැමැති තැනකට ගිහිල්ලා බෙහෙත් හොයලා දෙන්නම්. ඒ වගේම ආයස්මත් චන්න ස්වාමීන් වහන්සේට ප්‍රේමනාප කරුණුකාරණා තේරෙන උපස්ථායකව නැතිනම් අපි චන්න ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන්නම්. පින්වත් චන්න තෙරුණෝන්ට ජීවිතේ විනාශ කරගන්න හිත්නම වේවා. අපි ඔබ බොහෝ කල් ජීවත් වෙනා දකින්න කැමැති. මේ විදිහට සාරිපුත්ත මහා රහතන් වහන්සේ ආරාධනා කරද්දී චන්න ස්වාමීන් වහන්සේ දැනු දෙනවා, අනේ ස්වාමීනි, මට බොජුන් තියෙනවා, මට ආහාර නැතුව නෙවේ, මට ගැළපෙන බෙහෙත් තියෙනවා, බෙහෙත් නැතුවත් නෙවේ, මට හොඳ උපස්ථායකයෝ ඉන්නවා, උපස්ථායකයෝ නැතුවත් නෙවේ, නමුත් මට මේ දුක දරාගන්න බෑ, මට ඉවසගන්න බෑ. ඒ නිසා ඉතින් මම මේ තීරණයට ආවට මා විසින් දීර්ඝ කාලයක් පුරාවට කවදාක්වත් වැරදි කාය කර්මයක් සිදු කරේ නැහැ, වැරදි වචී කර්මයක් සිදු කරේ නැහැ, වැරදි මනෝ කර්මයක් සිදු කරේ නැහැ. ලෝකාග්‍රහ භාගතුන් වහන්සේ ඇති තැන නැති තැන මං සාත්‍රුන් වහන්සේට ගෞරවයෙන් ජීවත් වුණානේ. ඉතින් මං තථාගතයන් වහන්සේ මගේ හෘදවේ, මගේ හදවතේ වැඩ හිඳුවාගෙන තමයි ආශ්‍රය කරන්න දුනේ. ඒ නිසා මං වැරදි කර්මයන් සිද කරේ නැහැ. සාත්‍රුන් වහන්සේ කිව බුද්ධ වචනය ඒ විදිහටම ක්‍රියාත්මක කරා කියලා යමක් ඇද්ද? මෙන්න මේ කාරණාව මා වගේ ශ්‍රාවකයන්ට නිසි. එනිසා මේ චන්න ස්වාමීන් වහන්සේ ප්‍රතිසන්දියක් නැතුව ශාස්ත්‍රයක් පරිහරණය කරමින් ජීවිතේ නැති කරගත්තා කියලා දරාගන්න කිව්වා. ඒ කියන්නේ මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි මේ චන්න ස්වාමීන් වහන්සේ හිතාගෙන ඉන්නවා තමන් රහත් වෙලා කියලා. එම නැත්තම් තමන් සෝවාන් ආදී මඟඵල උපදෝගෙන ඉන්නවා කියලා. මෙන්න මේ සිතවිල්ලත් එක්ක තමයි චන්න ස්වාමීන් වහන්සේ උත්සාහවන්ත වෙන්නේ තමන්ගේ ජීවිතේ නැති කරගන්න. මහා වේදනාවෙන් පීඩා විඳනවට වඩා තලෝකාග්‍රහ භාගතුන් වහන්සේගේ බුද්ධ අවවාදයත් එක්ක මගේ ආත්මය ගැලපුවා. සීලේ කිලිටක් නැහැ. කායික වාචසික මානසික ක්‍රියාවන් බොහොම පිරිසිදුයි. තලෝකාග්‍රහ භාගතුන් වහන්සේ ඇති තැන නැති තැන තථාගතයන් වහන්සේ කෙරෙහි තලෝකාග්‍රහ භාගතුන් වහන්සේ කෙරෙහි මහා චිත්ත ප්‍රසාදයකින් බුද්ධ ගුණ වඩාගෙන හිටියේ. ඉතින් ඒ නිසා මෙන්න මේ මාන්නේ එන්න පුළුවන්. ත්‍රිපිටකයේ විනය පිටකයේ සටහන් වෙලා තියෙනවා භික්ෂූන් වහන්සේලා භාවනා කරගෙන යන ගමනේ කෙලෙසුන් නසන්න උසාවන්ත වෙන ගමනේ කෙලෙස් හැංගෙනවා. ඉතින් තමන්ට මොනම අවස්ථාවකදීවත් ද්වේෂයක් එන්නේ නැහැ. තමන්ට මොනම අවස්ථාවකදීවත් රාගයක් එන්නේ නැහැ. තමන් කොච්චර පරීක්ෂා කරත් කොච්චර හිතුවත් ද්වේෂ සහගත අරමුණු එන්නේ නැහැ. විරාග සහගත අරමුණු එන්නේ නැහැ. ඒ වගේම කර්මස්ථානයේ හොඳට හිත පිහිටනවා. මෙන්න මේ පිහිටීම් තුල තමන්ට දැනෙන්න පුළුවන් මම මේ භවබන්ධනේ මිතුණා. මට මේ සංසාරයේ පිළිබඳ ඇල්මක් නැහැ. ඒවා මේ භාවනා කරගෙන යද්දී ඇතිවන හේතු. ඒ කියන්නේ දැන් අපිට මුලින්ම සුතමේ ඥාන එනවා. ඒ සුතමේ ඥානත් එක්ක අපිට මේ සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම යම් සටහනක් කරන්න පුළුවන්. ඒ සටහනත් එක්ක තමන්ට දැනෙන්න පුළුවන් දැන් මගේ ආත්මය මම බහා තබලා තියෙන්නේ,
ඇස මගේ නෙවේ, කන මගේ නෙවේ, එවගේම නහය මගේ නෙවේ, දිව මගේ නෙවේ, ඇඟ මගේ නෙවේ, හිත මගේ නෙවේ කියලා මෙහෙම දැනෙන්න පුළුවන්. මෙන්න මේ කාරණා එක්ක යම් වැරදි වැටහීමක් එන්න පුළුවන්. මේ චන්න ස්වාමීන් වහන්සේටත් එහෙම වැරදි වැටහීමක් ඇවිල්ලා තිබ්බේ. නැත්තම් රහතන් වහන්සේ නමක් කවදාක්වත් සෝවාන් මඟඵල පුදවගත්ත කෙනෙක් කිසිම විටක තමන්ගේ ජීවිතය අත්හරින්න හිතන්නේ නැහැ. ඒ කර්මයන්ගේ එක්කහස් වෙච්ච ආහුස පරිහරණය කරන්න උත්සාහවන්තයි. පිංගතුනි, මෙනෙහි කරලා බලන්න. සමහර වෙලාවට අපිට මේ වගේ ජාති දැනෙන්නේ නැහැ. සාරිපුත්ත මහා රහතන් වහන්සේ සමාපත්ති සුවයෙන් හිටි ඉන්න වෙලාවක තමයි මේ චන්න ස්වාමීන් වහන්සේව දැනුනේ. අපිට මේ රට දැනෙන්න ඕනේ. ඒ සමාපත්ති සුවයෙන් ඉන්න වෙලාවක චුන්ද ස්වාමීන් වහන්සේ, සාරිපුත්ත මහා රහතන් වහන්සේ මෙතෙන් වැඩමවන්න යෙදුනේ. මේ චන්න ස්වාමීන් වහන්සේ කරගන්න යන අනතුරු දැකලමයි ඔයත්තොන්ට ඒ රටේ තොටේ අනතුරු දකින්න ඕනේ. තමන්ගේ නිවසේ තමන්ගේ දරුවෝ ඉන්නවා. ඒ දරුවෙක් මේ වගේ උත්සාහයක යෙදෙනවා නම්, ඒ වගේම වැඩිහිටි කෙනෙක් මේ වගේ උත්සාහයක යෙදෙනවා නම් ඔයත්තොන්ට ඒක දැනෙන්න ඕන. එකට ඉන්නේ, ඒකට ඉන්න ගමනේ ඔයත්තුන්ගේ දැන් මේ ලංකාව තුල මෙනෙහි කරලා බලන්න කී දෙනෙක් සිය දෙවි නහ ගන්නවද? ඒ සිය ජීවිතේ නසා ගන්න හැම දෙනාම බොහෝ දුරට බෞද්ධයෝ. බෞද්ධෝ වෙච්ච අපේ ඇයි අපේ ආත්ම භාවයේ මේ විදිහට නසා ගන්නෙ? මේ මිනිස් ආත්ම භාවයේ අගය ඒ ඇත්තොන්ට වැටහෙන්නේ නැතිකම, එහෙම නැත්තම් ඒ ඇත්ත මේ ජීවිතේ පරාජය එච්චර ඉක්මනින්ම පාර ගන්නවද? කෙනෙක්ගේ සිතුවිලි අධික ද්වේෂය, අධික මෝහය, අධික රාගී ඉස්සරා නැත්තයි රාගයේ ඇතිවීමත් එක්ක අපි දන්න අපි කරන්නේ මොනවද කියලා. එතකොට මෙයාට පුංචි සහයක් දෙන්න සමර්ථනම් එනිවාස වලින් ඇත්තොන්ට අඳුරගන්න පුළුවන් නම් මේ තමාගේ සහෝදරයා හැමදාම කන බත් ප්‍රමාණය දැන් කන්නේ නැහැ, එයා නිදාගන්නෙත් නැහැ. ඒ වගේම එයා මහා කල්පනාවක ඉන්නවා මෙයාට මොකද්ද තියෙන ප්‍රශ්නේ, එහෙම නැත්නම් ඒ සහෝදරීට මොකද්ද තියෙන ප්‍රශ්නේ. මේ ප්‍රශ්න වලින් එයත් මිරිකි මිරිකි සති ගාන දවස් ගානක් පුරාවට ඔට්ටු වෙනවා. ඒ ඔට්ටු වෙලා අන්තිම තීන්දුව තමයි තමන් සමුගත යුතුයි නැත්නම් තමා යා යුතුයි කියලා තීරණය ගන්න. එහෙම යද්දි මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ පිංතුනි. ආය අලුත් ලෝකයකට මේ ප්‍රශ්නේ අරගෙන යනවා. අපේ වැරද්ද මේකයි. අපට හිසේ කැක්කුමක් හැදුනොත් මේ මිනිස් සමාගම නැත්තම් සත්කාම ස්වර්ගයට අන්තර්ගත මේ මනුස්ස ලෝකයේ පුණ්‍යවන්ත මිනිස්සු ඉන්නවා. ඒ පුණ්‍ය ඍධියකින් උපදව ගන්න දිච්ච ඖෂධයකින් ඔයත්තෝ ඒ හිසේ කැක්කම හොඳ කරගන්නවා. අතේ වේදනාවක් තියෙනවා නම් ඒ අතේ වේදනාවට ඔයත්තෝ ප්‍රතිකර්ම යොදලා හොඳ කරගන්නවා. කමන්නේ ඇස් පේන්නේ නැතිනම් බාහිරව කාචය බද්ධ කරලා, ඇහැක් බද්ධ කරලා අපි පෙනුම ලබා ගන්නවා. ඒ අපේ පින නිසා නෙවෙයි, ඒ පිනතියෝ එක්ක වාසය කරද්දී ඒ පිනතියන්ගේ කර්ම ඌෂ්ණ නිසා. දැන් හිතන්න කෙනෙක්ට හෙන ගහන්න අකුසලයක් තියෙනවා. ඒ හෙන ගහන්න අකුසලයක් තියෙන තැනත්තට හෙනයක් ගහාවේ. හැබැයි අපි යා ළඟ හිටියොත් අපට හෙන ගහන්න අකුසලයක් නැති වුණාට අපට කෑලිව දෙනවා. ඒ අකුණේ සැරට අපේ කකුලක් පිච්චෙන්න පුළුවන්, අපේ කනක් ඇහෙන්නේ නැතු වෙන්න පුළුවන්, අපි මැරෙන්නේ නැති එක ඇත්තයි. නමුත් මෙන්න මේ විදිහට මේ කර්මයේ ඌස්නේ අපට එක්කව වෙන්න බැරිකමක් නැහැ නිසා අපට ආබාධ ගොඩයි. ඒ වගේම හොඳ කර්මවලත් ඌස්නේ තියෙනවා. ඒ හොඳ කර්මවල හොඳ දක්ෂ පෙනැති මිනිස්සු වෙද්දී මිනිස් ආත්ම භාවයක් සපවත් කරන්න අවශ්‍ය ಜಾති ඒ මිනිස්සු විසින් එකහස කරනවා. ඒ මිනිස් ආත්ම භාවයක් සපවත් කරන්න අවශ්‍ය ಜಾති කන් ඇහෙන්නේ නැති මිනිස්සෙට කන් ඇහෙන උපකරණ හදන්න පුළුවන්. ඇස් පේන්නේ නැති මිනිස්සෙට ඇස් පෙනෙන උපකරණ හදන්න පුළුවන්. අස්ති දුර්වල මිනිස්සෙට බාහිරව ඒ අස්ති එක්කහස කරලා ඇඟ ශක්තිමත් කරන උපකරණ ಜಾති හදන්න පුළුවන්. ඉතින් අපි ධනේ තියෙන නිසා මේවා පරිහරණය කරනවා, වැරද්දක් නෑ. හැබැයි ඔයත් චුට්ටක් හිතන්න, ඒ ඇස් පේන්නේ නැත්තේ කර්ම දෝෂයක් නිසා නම් අපි දන්නවා ජාතක පොතේ ඇති තරම් සාම ජාතකයේ වේවා
චක්කුපාල ස්වාමීන් වහන්සේ කතා වේවා. ඒ කතා වලින් සංසාරික දෝෂයන් කර්ම විපාක ගැන හෙලිපෙලි කරලා තියෙනවා. හද කී දෙනෙක් ඉන්නවද කන්නාඩි දාන ඇත්තෝ? අද කී දෙනෙක් ඉන්නවද ශ්‍රවණී ඉන්ද්‍රිය උපකරණ පරිහරණය කරන, නැත්නම් ඇහෙන් නැතුවට ඒ කනට උපකරණයක් සවි කරගෙන වචන අහන ඇත්තෝ? එයාතුන්ගේ ජීවිතය එහෙමම තියෙද්දී මේවා මේ තරම් ඉක්මනට දුර්වල වෙලා නම් ඒ වෛද්‍ය එරදිය නිසා, තාක්ෂණික එරදිය නිසා අපි ඒවට මෙවලං එක්කාසු කරගත්තට ඒ කර්මයේ තියෙන කර්ම දෝෂයන් සුද්ධ කරගන්න අපි උත්සාහවන්ත වෙන්න ඕනේ නැද්ද? ඒ කර්ම දෝෂ සුද්ධ වෙන්න මේ මනුස්ස ලෝකේ කොච්චර හේතු හදන්න පුළුවන්ද? අපට පෙනුම ලැබෙන මහා පිංකම් කරන්න පුළුවන්, සද්දේ ලැබෙන මහා පිංකම් කරන්න පුළුවන්. ඔයත්තොන්න දැන් තියෙන උපකරණ ඇති තරම් ඔය ධාතු මන්දිරවලට, එහෙම නැත්තම් පුණ්‍ය භූමිවලට පැය 24 පුරාවට ශ්‍රවණය වෙන පිරිත් පූජා කරන්න පුළුවන්. ඒ ශ්‍රවණ ආධාරකත් එක්ක පුංචි උපකරණ තියෙන මහා ගණන්නේ. ඒ වගේම එළි වෙනකන් රාත්‍රී පුරාවට පිරිත් එක්හාසු වෙලා තියෙනවනේ. ඒ වගේම තුලෝකාග්‍රහ භාග්‍යතුන් වහන්සේගේ ඒ ප්‍රතිමා වීදුරු සවි කරලා පේන්නේ නැත්නම් ඒවා සුද්ධ පවිත්‍ර කරලා ඒවට අඩුම තරමේ තමන්ගේ ධන ශක්ති පමණයි තථාගතයන් වහන්සේ ප්‍රතිමාවකට ඒ නේත්‍රාවලට නේත්‍රා පිංකමක් කරගන්න පුළුවන් නම්, එහෙම නැත්නම් මණිකක් අල්ලගන්න පුළුවන් නම්, එහෙම නැත්නම් ඒවා විශේෂයෙන් සරසන්න පුළුවන් නම් ওই ප්‍රතිමා තියෙනවා. ඒ තථාගතයන් වහන්සේගේ ඇස් කිලිටි වෙලා, ඒ ප්‍රතිමාවල ඇස් කිලිටි වෙලා ඒ තින්ත පතුරු ගැලවිලා ගිය ඒවා මහා වේදන්නේ සිත්තරෙක් එක්ක සාකච්ඡා කළොත් එවැනි පිංකම් සිදු කරගන්න පුළුවන්. ඒ වගේම අසරණ කෙනෙක්ට ඒ කන්නාඩි පූජා කරලා, උපඇස්සියලක් පූජා කරලා එවැනි පිංකම් ඔයත්තොන්ට එක්හාසු කරගන්න පුළුවන්. හැබැයි මේවා මුකුත් නොකොට අපි පින්වන්ත මිනිස්සුන්ගේ ඒ පින්වන්තකමේ නිස්පන්න බහන්න පරිහරණය කරලා මිය ගියාට පස්සේ මොකද වෙන්නේ? දෙව්ලව කවුද කන්නාඩි දෙන්න ඉන්නේ? තිරිසංගත ලෝකේ කවුද මේ ශ්‍රවණ ආධාරක උපකරණ දෙන්න ඉන්නේ? ඒ කර්ම ඒ ලෝකවල අවකාශ ගන්නවාමයි. සමහර කර්ම තියෙන මනුස්ස ලෝකේ අපට අවකාශ දෙන්න විදිහක් නැත්තම් ඒව එහෙමම තිබිලා අපරාපරිය කර්ම දවසක ඔයත්තොන්ට ඒ ලෝකවල රීසෙලෙස පහර පිට පහර ගහවි. ඒ ගහන දවසට කවුද ඉන්නේ නොමිලේ මේව දෙන්න? එනිසා ඒව ගැන මෙනෙහි කරලා බලන්න පිංගතුනි. මේ මිනිස් ආත්ම භාවය අපිට අපි කැමති පිරිස ආවේ නැතිනම්, කැමති අම්මෙක් තමාට සම්මුඛ වුණේ නැතිනම්, කැමති බිරිඳක් අපට සම්මුඛ වුණේ නැතිනම්, කැමති දරුවෝ අපට සම්මුඛ වුණේ නැතිනම් අපි ඒ වෙනුවෙන් ජීවිතේ දාලා යන්න ඕනද? ඔයත් ඔය හේතුව හොයන්න. ඇයි මට මම කැමති බිරිඳ, එම නැත්තං ඇයි මට මම කැමති පින්විතිය මට ලැබුනේ නැත්තේ? මේවට අවශ්‍ය කර්ම මං එක්හාසු කරගන්න ඕන. සංසාරික ජීවිතේ මේ වගේ ජාතන වෙන්න. ඇයි මට මං කැමති දරුවෙක් ලැබුනේ නැත්තේ? ඒ දරුවා අකීකරු නිසා ඇයි මම ජීවිතේ නැති කරගන්නේ? එහෙම නැත්තං ඇයි මට කැමති දෙමාපියෝ ලැබුනේ නැත්තේ? ඒ දෙමාපියෝ ලැබුනේ නැති නිසා ඇයි මම ජීවිතේ නැති කරගන්නේ? මම ඒකේ උත්තර ටික හොයාගන්න ඕන. සංසාරික ජීවිතයේ හොඳ දෙමාපිය ලැබෙන පින්කම් මොනවද කියලා මම දක්ෂ ස්වාමීන් වහන්සේලෙන් අහගන්න ඕන. අහගෙන මම මේ අම්මට තාත්තට වෛර කරන්නේ නැහැ, මට වස්තු දුන්නේ නැහැ කියලා මං ඇත්තත් එක තරහ වෙන්නෙත් නැහැ. මොකද ඒ ඇත්තන්ගේ අනුකම්පාව මතමයි මගේ ජීවිතයේ රැකුනේ, මගේ ජීවිතයේ එක්කහස උනේ. චුට්ටක් ඉඳලා බලන්න, අද අපි වෙනුවෙන් කොච්චර සංවිධාන තියෙනවද? මානව හිමිකම් කොමිසමක් වේවා, ළමා හා කාන්තා ආරක්ෂණ වැඩපිළිවෙල, නැත්නම් ළමගේ ආරක්ෂාව වෙනින් මොන තරම් රජය වේවා, නීතිච්ඡ සංගම් වේවා, පොලිස් දෙපාර්තමේන්තුව වේවා, කොයි තරම් වැඩකට සිද්ධ කරනවද? ඒ ඔය ඇත්තෝ මේ මනුස්ස ලෝකයට ආවට පස්සේ. හැබැයි ඔය ඇත්තෝ මව කුසෙද්දි පූර්ණ වශයෙන් මවගේ පාලනයේ යටතේමයි ඉන්නේ. මව නැත අම්මා විසින් හිතන හැම සිතවිල්ලක්ම ඔයත්තු පිළිගන්න ඕනේ. දැන් නම් කවුරු හරි අපට අඩන්තේට්ටම් කරන්න ආවොත් අපි පොලිසියට පැමිණිල්ලක් දාවි, අහල පහල කෙනෙක් දැකලා කියාවි,
නැත්තං සිය දෙනෙක් දහස් දෙනෙක් අපිත් එක්ක එකහස වේවි. හැබැයි අපි කුස තුල ඉද්දි අම්මා තීරණය කළොත්ින් නෑ මම මේ දරුවා වදන්නේ නෑ කියලා ඒ වෙනුවෙන් අපට මොනවද කරන්න පුළුවන්? ඒ වෙනුවෙන් අපිට මොකද්ද ගත හැකි ක්‍රියාමාර්ග? මොකෝ බෑපින් උතුනේ අපේ කන් තියෙනවා, අපේ ඇස් තියෙනවා, අපේ ඇඟම තියෙනවා. ඒ ඇඟම තිබ්බට අම්මා තීරණය කරනවා එහෙනම් මේ දරුවගේ උපත මම වළක්වන්න අවශ්‍යයි කියලා. ඒ අවශ්‍යතාවයත් එක්ක සමහර වෙලාවට මේ විස පෙත්තක් බොන්න පුළුවන්. ඒක අම්මට විස නැති වුණාට ඒ දරුවගේ අර දරු බීජයම කෑලි කෑලි වලට කඩන්න, ඒ දරු බීජයම දිය කරලා දාන්න, වෙන වෙනම දිය කරලා දාන්න සමර්ථයි. ඒ වගේ ඖෂධ අද තියෙනවා. හිතේ ඖෂධේ එනවා කියලා දැනගෙන, ඖෂධේ තමන්ගේ ඇඟේ ක්‍රියාත්මක වෙනවා කියලා දැනගෙන ඒ වෙනුවෙන් දරුවෙක්ට මොනවද කරන්න පුළුවන්? කාටද පේන්නේ? කාටද කියන්නේ? හැබැයි ඔයත් දැකලත් නැති අවස්ථාවේදී ඒ අම්මා ඔයත් රැක්කා. ඒ කුසෙන් එළියට ඇවිල්ලා මේ මිනිස්සුන්ට ඇහැ ගැටෙනකන් මිනිස්සු කවුරුත් කතා කරේ නෑ ඒ දරුවා ගැන. ඒ කතා නොකරපු කාලය තුල අම්මට රිසි දෙයක් කරන්න හැකි. දැන් ওই නීති තියෙන, දැන් නැත්තම් ඔය මේවා කියන්න හේතුව දැන් තාක්ෂණයේ දියුණුවයි. ඉපදිච්ච ගමන් දරුවෙක්ව විනාශ කරොත් එහෙම විනාශ කරන්න නැති නීති තියෙන හින්දානි කියලා හිතෙන්න පුළුවන්. ඉතින් නීති නැහැ චූටි කාලේ, නැත්තම් උදරයේ ඉදිරියට නෙරපු නැති කාලය තුල මොන නීතිද? දන්නේත් නැහැ කවුරුත්. ඒවට අවශ්‍ය තරම් ගැමි ගෙවල් වල ප්‍රතිවාප ඇත. අවශ්‍ය තරම් ඒවට ඒ මහා චූටි බෙහෙත් පෙත්තක්ම බොන්න අවශ්‍ය නැහැ. නමුත් පිංගතුනේ තමන්ට ජීවිතේ දීලා තියෙනවා. ඒ ජීවිතේ දුන්න ඒ අම්මට අපි ද්‍රෝහි වෙන්න ඕනේ. ඒ තාත්තට අපි ද්‍රෝහි වෙන්න ඕනේ. එයත් ඇත්ති තරං ජාති කරපු ආවන්. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්න ජීවිතේ දාලා යන්නවත් අම්මා තාත්තත් එක්ක වෛර හදා ගන්නවත් හේතුවක් නෙවෙයි. Taman සංසාරක ජීවිතේ කීකරු අම්මේ තාත්තෙක් ලැබෙන පින්කම් කරලා නැතිනම් ඒ පින්කම් ටික අපි එක්කාසු කරගන්න ඕන. එහෙම නැත්නම් ඒ පින්කම් එක්කාසු කරන්නේ නැතුව ජීවිතේ දාලා යනවා නම් ඒ යන ගමනේ ඊළඟ භවයේදී සමහර වෙලාවට ඒ අම්මා ඔයත්තෝ කාවි හොඳ අම්මෙක් ලැබෙන පින්කම් කරේ නැත්තම් ඔයත්තු පූස් පැටියෙක් වෙලා ඉපදිච්ච දවසක ඒ පූස් අම්මා විසින් තමන්ගේ පැටවම කනවා. එදාට ඔයත්තෝ ජීවිතේ නැති කරගන්න හිතුවට වැඩක් තියෙනවද? එහෙම නැත්තම් වඳුරෙක් වෙලා ඉපදිච්ච ආත්මයක ඒ තාත්තා තමන්ට කරන්න තියෙන උපරිම ද්‍රෝහිකම කරාවේ. එදාට ඔයත් මොනවද කරන්නේ? ඒ ලෝකේ කොහෙද මේ සංවිධාන? ඒ ලෝකේ අපිව බලා ගන්න කවුරුත් නැහැ. අපි හොඳ කර්ම කරලා තිබ්බොත් ඒ හොඳ කර්ම මානවිකම් කොමිසමේ තනතුරේ පිහිටලා, නීතිපති දෙපාර්තමේන්තු තනතුරේ පිහිටලා, ළමාහා කාන්තා කාර්යංශ තනතුරේ පිහිටලා එදාට ඒ කර්මය විතරයි අපි රකින්නේ. ජීවිතයේ පොදවන්න උමනාව තියෙනවා නම් හර ජීවක වෛද්‍යවරයා වගේ සොහොනෙ ගිහිල්ලා විසි කරත් කපුටෙට කොටා ගන්න බැරුව රකින්න. ගොඩක් ජාති පින්වතුනි අපි ඉල්ලනවා අම්මා මාව රකීවා, තාත්තා මාව රකීවා, සහෝදරයෝ මාව රකීවා, ස්වාමි පුත්‍රයා මාව රකීවා, රජේ මාව රකීවා, ධනපතියෝ මාව රකීවා, දන්දෙන ඇත්තෝ මාව රකීවා, එහෙම නැත්නම් අහවල් පිරිස මං රකින්න ඕන, මට උදව් කරන්න ඕන, ගුරුවරු මට දැනුම දේවා, නැත්ත අධ්‍යාපනයෙන් ගුරුවරු මාව රකීවා, මේ අසනීපෙන් වෛද්‍යවරු මං රකීවා කියලා වෛද්‍යවරුන්ට කොටසක් බාර දෙනවා. ඒ වගේම තමන්ගේ මුළු ජීවිතයේම කෑලි කෑලි වලට කොටස් කරලා විවිධ පිරිසට බාර දීලා තමන් නිස්සද්ද වෙන්නවා. ඒගොල්ලෝ අපිව රකීද නැහැ. කර්මය හොඳට සිද්ධ කරලා තියනා නම්, හොඳ පින් කරලා තියනා නම් ඒ පින පමණයි අපි රකින්නේ. හැබැයි අරගොල්ලෝ රකින්නේ නැතුණාම ඔයත් දොස් කියන රජේ අපි රකින්නේ. එහෙම නැත්තම් වෛද්‍යවරු අපි රැක්කේ නැහැ. ඒත් වැරදි එන්න තත් දීලා අපි මැරුවා. ඒ නීති අපි රැක්කේ නැහැ. බොරු චෝදනා කරලා අපි හිරේ දැම්මා. මේවා ගැඹුරෙන් විශ්ලේෂණයකට උතු කාරණා. එතකොට පින්තුණි එහෙමනම්
අපි උත්තර හොයන පැත්තම වැරදි. ජීවිතේ නැති කිරීම උත්තරයක් නම් ඒ උත්තරය තුලෝකාග්‍රහ භාගතුන් වහන්සේ දේශනා කරනවානේ. ඒ වගේම ඉන්න පිරිසට කරගන්න තියෙන හොඳ පින්කම. ඒ පින්කම මොකද්ද? තමන්ගේ එක නිවසේ එක හැලියේ බක්කන සොහොරියක් මැරෙන්න හේතු හදානිද්දී ඇත්තක ජීවිතේ බේරගන්න පුළුවන් නම් තමන්ගේ තාත්තගේ ජීවිතේ අම්මගේ ජීවිතේ දැන් දැනනවා නම් දරුවෙට මෑත මේ ජීවිතේ නැති කරගන්න උත්සාහවන්ත වෙන්නේ කියලා ඒ ජීවිතේ බේරගන්න පුළුවන් නම් ඒ ජීවිත දාණය කොච්චර පින්කමක්ද? මොන වටිනකමක්ද? අභය දාණය කියන පින්කම මහා ශ්‍රේෂ්ඨ පින්කමක්නේ. එහෙනම් ඒක නිසා අපි මේ කාරණා පිළිබඳ ගැඹුරින් හිතන්න ඕන. කෙනෙක්ගේ ජීවිතයක් මොන වේදනාවක දැන් අර චන්න ස්වාමීන් වහන්සේගේ කැක්කුම වේදනාව වෙන වෙනම එකින් එක හිස කොහොමද රිදෙන්නේ, බඩ කොහොමද රිදෙන්නේ, කකුල් කොහොමද රිදෙන්නේ, මුළු ඇඟම රිදෙන විදිහ දැනුම් දෙද්දී ඒ දැනුම් දීම තුළ මට බෑ ඉන්න, මම මැරෙනවා, මට මැරෙන්න ඕන, මම දැන් බෙල්ල කපා ගන්නවා මේ ආයුධයෙන් කියලා කියද්දී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ එකින් එක කියන අපි රකින්නම්, අපි උපස්ථාන කරන්නම්, අපි අවශ්‍ය බෙහෙත් ගෙනත් දෙන්නම්, අපි ළඟ ඉන්නම්, ෘචි වෙන්නේ පා ජීවිතේ නැති කරගන්න කියලා. ඊට පස්සේ මේ රහත් නොවිච්ච සෝවාන් නොවිච්ච මේ ස්වාමීන් වහන්සේ දැනුම් දෙන්නේ මම බය නැහැ. තව ඇත්ත කියනවානේ මම පින් කරගත්තා. ඒ පින් කරපු නිසා මම මැරෙන්න බය නැහැ. මම මෙහෙම මෙහෙමයි. ඒ නිසා මම හොඳ හේතු හැදුවා. ඒ නිසා මම මැරෙනවා. මම මැරෙන්න බය නැහැ. ඉන්න කට්ටිය හොඳින් ඉන්න ඕන නිසා මම මැරෙන්නේ කියලා ඔයත් මෙනෙහි කරාවි. පින්තුනි මෙන්න මේකට උත්තරයක් තමයි මෙතන තියෙන. මේ චන්න ස්වාමීන් වහන්සේ සෝවාන් කියලා කියනවා. සකදාගාමි කියලා කියනවා. ඊට පස්සේ සාරිපුත්ත මහා රහතන් වහන්සේ විමසීමක් කරනවා. එහෙනම් ඔයා පුළුවන් හැටියට උත්තර දෙන්න. මම මේ ප්‍රශ්න ටිකක් අහන්නම්. අහන්න කිව්වා. ඉතින් මේක තමයි මාතෘකා ගාථා. පුච්චේයාම මයං ආයස්මත්තං චන්නං. මං මේ චන්න ආයස්සුතුන්ගෙන් ප්‍රශ්න ටිකක් අහන්නම්. චන්න ඕකාසං කරෝත්ති පඤ්ඤාස්ස ව්‍යාකරණන්ති. අවකාශයක් දුන්නා දෙනවනම්, අවකාශයක් දෙනවනම් අපි ප්‍රශ්න අහන්නම්. පුච්චහවසෝ සාරිපුත්ත සුත්තා වේදිස්සාමීති. නැත්තං ඇවැස් සාරිපුත්‍රේනි අහන්න. අහනේවට මං උත්තර දෙන්නම්. විමසීමක් කරනවා චන්නේ. මේ ඇස චක්ක විඥානය. ඒ වගේම චක්ක විඥාණයෙන් දත යුතු යම් ධර්මයක් තියෙද ඒ මේ මගේ, එහෙම නැත්නම් මගේ ආත්මය කියලා දකිනවද? ඒ වගේම කන, නාසය, දිව, කය, සිත පිළිබඳ වෙන වෙනම ඇසීමක් සිදු කරන්නේ දුන ඒ සියල්ල මගේ, මගේම වෙනවා, මගේ ආත්මයමයි කියලා දකිනවද? ඊට පස්සේ මේ සාරිපුත්ත මහා රහතන් වහන්සේට උත්තර දෙනවා. මේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා මම දකිනවා. ඉතින් මේ දකිනවා කියලා කියන්නේ ආරිහත්වේ නැත්තම් සෝවාන් මගපල ගැනයි මේ දැනුම් දෙන්නේ. ඒ දැනුම් දීම සමග නැවත විමසීමක් කරනවා. චන්න, චන්න භික්ෂුව, මේ චක්කු විඥානේ දතයුතු ධර්මයන් කුමක් අරමුණු කරගෙන දකිමින් මේ මගේ නෙවේ, මේ මගේ ආත්මය නෙවේ, මේ මම නොවේමි කියන නිර්ණායකයකට ඔබ බැසගෙන ඉන්නවද? ඒ වෙලාවේ දැනුම් දෙනවා නිරෝධය දැකලා, නැත්නම් ඇහි නිරෝධය දැක, කනේ නිරෝධය දැක, මේ නිරෝධයේ වෙසසින් දැක, විශේෂයෙන් දැකලා මම මේවා දෘෂ්ටි වශයෙන් ගන්නෙ නැහැ. ඉතින් මේ විදිහට දැනුම් දීම සමග සාරිපුත්ත මහරහතන් වහන්සේ නිහඬ වෙනවා. මොකද මේ තැනත්තට කියලා පහන්න බෑ, කියලා තේරුම් කරන්න බෑ. එහෙම නිහඬ වීම සමග මහා චුන්ද රහතන් වහන්සේ දැනුම් දෙනවා. ආයුෂ්මතුනි, යම් වෙලාවක මේ මරණාන්තික මහා වේදනාවක් ඉදිරියේ සිහිය පිහිටන් නැද්ද? මේ සිහිය පිහිටන් නැති අවස්ථාවේ ඔබ ආයුධයකින් බෙල්ල කපා ගන්නවා කියලා දැනුම් දෙනවද? මේ කාරණාව භාගතුන් වහන්සේ ගනුශාසනාව සමග කොහොමද ගැලපෙන්නේ? මෙන්න මේක නිතර මෙනෙහි කරන්න. තෘෂ්ණා මාන දෘෂ්ටි නිස්ත්‍රයාට නැත්තං ඒව ඔයත්ත කෙරෙහි තියෙනවා. එහෙම තියෙන ඔබට චලනයක් වෙනවා.
යානිශ්‍රිතයාට චලනයක් නෑ. නැත්තං රහතන් වහන්සේට එහෙම චලනයක් නෑ. එහෙනම් ඔය ඇතු ජීවිතේ නැති කරන්න උත්සාහවන්ත වෙද්දී ඒ මරණ බය කොහොමද වියරු වටන්නේ කියන එකයි මෙතන මේ මහා චොන්ද රහතන් වහන්සේ දැනුම් දෙන්නේ. ඉතින් මේ මහා වේදනාව තෘෂ්ණාව නැති කෙනාට චලනයක් ඇති කරන්නේ නැහැ. නමුත් මේ තෘෂ්ණාවෙන් බැඳී ගිය කෙනාට චලනයක් ඇති කරනවා. ඒ චලනය සමග කයේ සංසිඳීම ඇති වෙන්නේ. කාය සංසිඳීම නැති කල්හි අපිට සමාහිත භාවයක් ඇති වෙන්නේ. ඒ සමාහිත භාවයක් නැති කල්හි අපට ප්‍රතිසන්දියක් තෝරලා දෙනවා. ඒ ප්‍රතිසන්දිය නරක ප්‍රතිසන්දියක්. ඒ ප්‍රතිසන්දිය හොඳ ප්‍රතිසන්දියක් නෙවෙයි. එතකොට කෙහෙම චලනයක් නැති කල්හි ඒ මරණ වේදනාව නැත්තම් මේ කාරණා අපි ටිකක් ගැඹුරින් මෙනෙහි කළ බලන්න ඕන. පින්වතුනි, යම් තැනකදී තුලෝකාගුරු භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේට අවවාද කරන මරණානුස්සති භාවනාව වඩන්න. ඒ භාවනාව විසින් නිර්මාණය කරන මරණයේ නිර්භය භාවයත් එක්ක චිත්ත චලනයක් ඇති වෙන්නේ නැහැ. ඒ චිත්ත චලනයේ නැතිකම නිසා ඒ පිරිස දෙව්ලොව ගියපු භාවය සටහන් වෙලා තියෙනවා. නමුත් මෙතන මේ වේදනාවෙන් වෙලිවෙලි ඉන්න අවස්ථාවක තමන්ගේ ජීවිතය නැති කරගන්න හිතුවොතින් ඒ නැතිවීම මහා භයානක උපතක් කරා අරගෙන යනවා කියන එකයි දැනුම් දෙන්නේ. දෙනෙති මේ කායික වේදනාව වේවා චිත්ත වේදනාව වේවා මේ දෙකම එක හා සමානව. මොකද ඇඟේ ඇතිවෙන මේ මහා වේදනාව සංසිඳීම ඇති කරන්න මරණ වෙලාවේ හිතයි සංසිඳෙන්න ඕනේ. එතකොට මේ කායික වේදනාවක් අරමුණු කරගෙන කෙනෙක් ජීවිතේ නැති කරනවා නම් ඊට වැඩිය මහා භයානකකමක් තියෙනවා චිත්ත වේදනාව. ඒ චිත්ත වේදනාවේ චිත්ත පස්සද්ධිය නැති වෙනවා. ඉතින් චිත්ත පස්සද්ධිය ඇති වුණොතින් තමයි නැත්තම් කාය චිත්ත සංසිඳීමෙන් තමයි කය සිතේ නිවීමෙන් තමයි පස්සබ්දය ඇති වෙන්නේ. ඒ පස්සද්ධිය ඇති වුණොතින් තමයි මේ භවය නැති කරන්න අවශ්‍ය ප්‍රතිසන්දිය නොගන්න අවශ්‍ය චිතු උප්පත්තිය නැති කරන්න අවශ්‍ය සමාහිත භාවය ධම් ඇස පහළ කරගන්න අවශ්‍ය දුක්ඛයාගේ අන්තය දකින්න අවශ්‍ය හේතු හැදෙන්. ඉතින් මේ චන්න ස්වාමීන් වහන්සේ අවවාදයෙන් කොච්චර ඔසවන්න බැලුවත් මේ ස්වාමීන් වහන්සේ අවවාදයට හැරුන්නේ. මේ ස්වාමීන් වහන්සේ හිතන්නේ මං දැන් සෝවාන් ආදී මඟඵල පොදෝගෙන ඉන්නේ, ඒ නිසා මට දැන් ජීවත් වුණත් එකයි නැතත් එකයි, මේ වේදනාවෙන් මං පීඩා වෙවි, මේ ඇඟ පරිහරණය කරනවට වඩා මේ ඇඟ අත්තරලා නිවන් ගමන යන්නේ මැනවි කියන සිතවිල්ල ඇති වුණේ. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔබ රහත් භාවයට පත් නොවේ, මේ වැරදි සිතවිල්ලකින් මේ වැරද්ද කරගන්න යන්නේ කියනක උත්සාහවන්ත කරා තේරුම් කරලා දෙන්න. ඒ වගේ මහා චුන්ද ස්වාමීන් වහන්සේත් අවවාද කරමින් උත්සාහවන්ත වුණා. නමුත් මේක තැනක දීවත් මේ ස්වාමීන් වහන්සේ එකඟ වුණේ නැහැ. ඒක පිළිගත් බව පෙන්වෙන්නේ නැහැ. ඒ නිසාම සාරිපුත්ත මහරහතන් වහන්සේ චුන්ද මහරහතන් වහන්සේත් එතනින් වැඩම කරන්න දුනා. ඒ වැඩම කරලා පොඩි වෙලාවකින් චන්න ස්වාමීන් වහන්සේ තමාගේ ආයුධයක් අරගෙන පිහියක් අරගෙන බෙල්ලම කපාගත්ත. බෙල්ල කපා ගැනීම සමග මේ ස්වාමීන් වහන්සේගේ මරණය සිද්ධ වෙනවා. හැබැයි මෙතන විශේෂ සිද්ධියක් වෙනවා. මේ ස්වාමීන් වහන්සේ ඇත්තටම ධර්මකාමී ස්වාමීන් වහන්සේ නමක්. ධර්මයත් එක්කමයි ජීවත් උනේ. තලෝකාගුරු භාගතුන් වහන්සේ කෙරෙහි ඇති තැන නැති තැන මෛත්‍රී කාය කර්ම, මෛත්‍රී වචී කර්ම, මෛත්‍රී මනෝ කර්ම පවත්වමින් ඒ බුද්ධ වචනේ අනුව ජීවිතයේ ගෙවපු ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ නමක්. ඒ වගේ විපාක ඒ භික්ෂුන් වහන්සේට ලැබෙන්න ඕන. සමහර තැන්වල හිතුවක්කාරයත්ව ඉන්න පුළුවන්. ඒ හිතුවක්කාරයත්ව ජීවිතේ නසා ගන්නම උත්සාහවන්ත වෙනවා නම් ඔයත්තුන්ට මේ වගේ උපකාර කරලා සමාදම් කරලා එහෙම නැත්නම් වැයන් ගලවා ගන්න පුළුවන්. ගලවන්න බැරි වුණා කියලා අහිතක් හිතන්නේ පාඩුම තරමින් අපි එහෙම උත්සාහවන්ත වීමක් වුණා කියලාවත් තමන්ගේ හෘද සාක්ෂියේ නැත්නම් තමන්ගේ සිත නිදහස් කරගන්න පුළුවන්. ඉතින් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තුලෝකාගුරු භාග්‍යතුන් වහන්සේ ළඟට වැඩම කරන්න දුනා.
තථාගතයන් වහන්සේට වන්දනමාන කරලා දැනුම් දෙන්නේ දුනා. ස්වාමිනි භාගතුන් වහන්ස පින්වත් චන්න ස්වාමින් වහන්සේ තමන්ගේ බෙල්ල තමන්ම කපාගත්තා. ඉතින් මේ පරලව ගතිය කුමක්ද කියලා විමසීමක් කරන්න දුනා. ඊට පස්සේ තුලෝකාග්‍ර භාගතුන් වහන්සේ දැනුම් දෙන සාරිපුත්තේනි චන්න භික්ෂුව විසින් ඔබ හමුවේ දැනුම් දුන්නා නේද ප්‍රතිසන්දියක් ගන්නෙ නෑ කියලා. ඒ වෙලාවේ දැනුම් දෙන්නේ දුනා ස්වාමීනි පුබ්බ වීර කියලා වැදෑගමක් තියෙනවා, මේ වජ්ජි දේශයේ ගමක් තියෙනවා. එහි ආයුෂ්මත් මේ පින්වත් චන්න ස්වාමීන් වහන්සේගේ මිත්‍ර කුලයෝ, සුවාද කුලයෝ, එළඹියෝතු කුලයෝ ගොඩක් තියෙනවා. මේ විදිහට එහෙනම් මේ චන්න ස්වාමීන් වහන්සේ සමහර පැවතුම් තියෙනවා. ඒ පැවතුම් භික්ෂූන් වහන්සේ නමට ගැලපුන්නේ නැහැ. ඒ කුලයන් එක්ක ආශ්‍රය කරපු විදිය හොඳ නැහැ කියන එකයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දැනුම් දෙන්නේ දුනේ. ඉතින් මේකේ හේතුව දැනුම් දෙන්නේ දුනායි හේතුව තමයි මේ චන්න ස්වාමීන් වහන්සේ බෙල්ල කපා ගනිද්දී මහා මරණ වේදනාවක් ආවා. ඒ මරණ වේදනාවත් එක්ක මේ ස්වාමීන් වහන්සේ තේරුම් ගත්තා තමන් මිදලා නැහැ කියලා. ඒ වේදනා අරමුණු කරගෙන මේ ස්වාමීන් වහන්සේ අරිහත්ත්වයේ සාක්ෂාත් කරගත්ත මෙන්න මේ කාරණාව චන්න ස්වාමීන් වහන්සේගේ මේ සිද්ධිය තුලෝකාග්‍ර භාගතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට දැනුම් දෙන්න යෙදුනා. ඉතින් දරන්න කිව්වා සාරිපුත්තේ ඔබ දරාගන්න රහත් භාවයට පත් වෙලා මේ ස්වාමීන් වහන්සේ පිරිනුවම් පෑවා කියලා. පින්වතුනි බලන්න මේ ධර්මයේ එක්කාස වීම, මේ ධර්මයට අනුගත වීම කොච්චර ශ්‍රේෂ්ඨද. වැරදි පැවතුමක් වුණත් තමාගේ ආත්මය සුරක්ෂිත කරන්න සමර්ථයි කෙලවරකදී හෝ මේ ධර්මයත් එක්ක එක්කාස වීම. ඒ නිසා මේ හැම දිනාටම අපි ආරාධනා කරන දවසක අපි බෙල්ල කපා ගත්තේ නැතත්, අපි ගෙල වැලදා ගත්තේ නැතත්, අපි කෝච්චියට බෙල්ල තිබ්බේ නැත්තත් දවසක අපි මිය යනවාමයි. ඒ මිය යන ගමනට එකම පිහිට එකම රැකවරණය ධර්මයමයි. එනිසා ඔයත්තු මේ දාල යන ඇහැ ටිකක් සංවර කරගන්න, දාල යන කන ටිකක් සංවර කරගන්න. මේවා බැරි නම් තුලෝකාග්‍ර භාගතුන් වහන්සේ දේශනා කරන්න පුළුවන් නිසාමයි දේශනා කරේ. මේ ආත්ම දමණයට මේ හැම දිනාටම මේ ධර්ම දේශනාව ධර්ම ශක්තියක් වේවා. මේ ජීවිතයේ අගයට නැත්තම් මේ ආත්මභාවයට යම් වටිනකමක් දෙන්න මේ හැම දිනාටම මේ ධර්ම දේශනාව හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ඉතේසේ ප්‍රාර්ථනාවෙන් අද දවසේ මෙම ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කරන්නේ බලංගොඩ පින්නවල අංක 22 නිවසේ පදිංචි බලංගොඩ වතුය ජ්‍යෙෂ්ඨ ලිපිකාරිණී තානාන්තරයේ තැන්පත් MR ශ්‍රේයානි මහත්මිය, ඒ වගේම බලංගොඩ කිරිමැටි තැන්න පදිංචි බලංගොඩ හෝප් වේල් කර්මාන්ත ශාලාවේ ප්‍රධාන ලිපිකාරිණී තැන්පත් MR චන්ද්‍රානි මහත්මිය, එදේ ඇත්තෝ දෙපළ ඇතුළු පින්වන්ත පිරිසයි මෙහි දායකත්වය ගැන කටයුතු කරන්නේ. ඇතංග විශේෂ අරමුණක් තිබෙනවා. ධර්ම දේශනා කරපු අපට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මීට වර්ෂ අවුරුදු 28කට ඉහතින් මිය පරලොව යන්ට දිච්ච මේ පින්වත් දෙපළගේ මව වෙන එස්.එස්. ශ්‍රියාවතී මෑණියන්ට පුණ්‍යානුමෝදනාව සිදු කරන්ටත්, ඒ වගේම සංසාරයේ කෙදිනක හෝ මෙවන් අකල් මරණයකට පත් නොවේවා, සංසාරෙන් එතරවන්නට මේ පින හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේ ප්‍රධාන අරමුණ වන්නේ අත දින එනම් 16 වෙනි උපන්දිනයේ සමරන මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පෙනී සිටින නිඛිල් විලෝචන දරුවාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම, නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් සහ තමන් මුහුණ දෙන විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට ධෛර්ය ශක්තිය උදා වේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම 2020 ජනවාරි 1 දින 15 උපන්දිනයේ සමරන මලිත් සුලෝචන දරුවාට, ඒ වගේම 2020 ජනවාරි 28 දින 7 උපන්දිනයේ සමරන හෙසර තෙව්මාල් දරුවන් දෙදෙනාට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා කියන ප්‍රාර්ථනාව කරන අතර ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක භාවයට පත්වේවා,
රටට වැඩදාය යහපත් පුරවැසියන් ලෙස ජීවත්වීමට රත්නත්‍රය ආශිර්වාදය ලැබේවා කියන ප්‍රාර්ථනාව. ඉතින් ඒ උපන්දින සමරන හැමදෙනාටම ධර්මකාමී ජීවිත උරුම වේවා. ඇතුණම මියගේ සියලු ඥාති මිත්‍ර බන්ධු සමාගමට මේ හැම පිනක්ම සැපෙන් සැපේ පිණිස නිවන් පිණිස හේතු වාසනා වේවා. හැදුවඩු දෙමාපියන්ට නැනස පහදා දුන්නු ගුරුත්මන් වහන්සේලාට නමින් මියගේ සියලුම ඥාති මිත්‍ර බන්ධු සමාගමටත් ලොවේ ලෞත්‍රා වැඩ පිණිස නිවන් පිණිස වේවා කියන අදහසින් දෙවියන්ට ඥාතීන් පින් දෙමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ දුක්ඛා පමුච්ඡතු. ඒ වගේම මේ හැම දනාටම ආශිර්වාද කරනවා රත්නත්‍රය අනන්ත සූසුගුණ බලයෙන් ගන්න හෙළන හුස්ම රැල්ලකට පාසා තබන පීරකට පාසා ඉති ආරක්ෂාව සෙත සාන්තියේ සැලසේවා සෙත් වේවා කියලා. ඒ වගේම මේ උතුම් පුරපසලස්සක පොයේ දවසේ NetFM ශ්‍රේත පූජා වැඩසටහන පවත්වන්නේ උඩුගම්පොළ හෙන්නි මහර ගම්පහ බවුම් පැලස්ස භාවනා මධ්‍යස්ථානයේ මේ මහා පිංකමේ දෙකේ සිට තුන දක්වා සිද්ධ වෙන ඒ ධර්ම දේශනාවට අපිත් වැඩමවනවා. මේ හැම දෙනාටමත් ආරාධනා කරනවා තමාගේ ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න, භාවනාවන් ගැන දැන කියාගන්න, භාවනාව තමාගේ ජීවිතයට එක්හසු කරගන්න මේ පිංකමට සහ සම්බන්ධ වෙන ලෙස මේ හැම දෙනාටම මේ සියල්ල සිද්ධ කරගෙන දහම් මග නිවන් මග පාදා ගන්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුද්ධ සරණයි.